යෝගාවචරයන් විසින් ධතයුතු විශේෂ කරුණු සස්රදුකින් මිදී නිවන්පුරයට පිවිසීමේ බලවත් චන්දයෙන් භාවනාව පටන්ගන්නා වූ සත්තුරුෂයන් හට අතරින් අතර වරින්වර ඒ යෝග කර්මයට බාධ කරන්නා වූ ද සමහරවිටි යෝගාවචරයා යෝග කර්මයෙන් සම්පූරණෙන්ව බැහැර කරන්නා වූද අන්තරායික කරුණු බොහෝය යෝගකර්මය සාර්ථක වන පරිදි කළ හැකිවීමට යෝගාවචරයන් විසින් ඒ අන්තරායික කරුණු හා ඒවා පැමිණියෝහොත් ඒවායින් මිදීමට පිල්ිපැද යුතු හැටිද කලින්ම දැන සිටිය යුතුය. අන්තරායන්ගෙන් කොටසක් යෝගාවචරයාගේ අභ්‍යන්තරයෙන්ම පැනනගින්නා වූ අන්තරායන්ය කොටසක් පිටතින් පැමිණෙන්නාා වූ අන්තරායන්ය ඒ අන්තරාය සියල්ල මැඩ ජයභූමියට පැමිණිය හැකිවනුයේ බලවච් චන්දය ඇත්තා වූ බලවත් වීර ඇත්තා වූ මහත් වූ දුක් ඉවසීමේ ශක්තිය ඇත්තා වූ, තියුණු නුවන ඇත්තා වූ යෝගාවචරයන්ට පමණකි. සෙස්සෝ අවසානයතෙක් යෝග කර්මය නොකොට අතර මගනවතති. යෝගාවචරයාගේ අභ්‍යන්තරයෙන්ම නැග එන්නා වූ අන්තරායයෝ නම් ච නීවරණයන් හා සාගින්න පිපාසාාව යනාදීහුය. නිර්වාණය ව නම් කාමච්චන්ද නීවරණය ව්‍යාපාද නීවරණය තීනමිද්ද නීවරණය උද්දච්චකුක් ුච්ච නීවරණය හා විචිකිච්චා නීවරණය යන මොෝහුය කාමච්චන්ද නීවරණය ආහාරපාන වස්ත්‍ර ආභරණ යානවාහන ගෘහබාන්ඩ විහාර ආරාම පුොත්‍ර භාරයා ශිෂ්‍ය ඥාති, මිත්‍ර දායක ජීවිත කීර්ති ප්‍රසංසා දේශදර්ශන ස්ත්‍රීපුෘෂ දර්ශන පිය සම්භාෂන ආදී ලෞගක දෑ පිළිබඳ වූද ඒවායින් ලබන ප්‍රීතිය හා සොය පිළිබඳ වූද ආසාාව කාමච්චන්ද නීවරණයයි ග්‍රහස්ත යෝගාවචරයන්ට ඔවුන්ගේ තත්වය අනුවද ප්‍රෞදජ්ජිත යෝගාවචරයන්ට ඔවුන්ගේ තත්ත්වය අනුවද ඇතිවී යෝග ක්‍රියාවට බාධ කරයි. ප්‍රෞෘජ්ජිත යෝගාවචරයන් හට ගිහනට ඇතිවන ඕධාරික කාමච්චන්දයන් බඳු කාමච්චන්දයන් නූපදිති. කලාතුරකින් උපනත් ය කාමච්චන්දයක් බවත් තමාට අන්තරායිකර ධර්මයක් බවත් යෝගාවචරයාට දැනේ එබැවින් යෝගාවචරයාට එඒ පහසුවෙන් දුර කළ හැකි වෙයි. එබඳ කාමච්ඡන්දයකින් පැවිදි යෝගාවචරයෙකුට හානියක් වෙේතොත් වනිවේ ඉතා කලා තුරකිනි. ප්‍රෝජජිත යෝගාවචරයන්ට බාධා පිණිස පවතින්නේ විහාර ආරාම ශිෂ්‍ය දායකාදීන් පිළිබඳ කාමච්චන්දයයි. විහාරාරාම ශිෂ්‍ය දායක කාරකයන් හැර හැර දමා යෝගය පිණිස වනේයට ගිය යෝගාවචරයාට වුවද සමහරවිට එතනදීම සූක්ෂම කාමච්චන්දය උපදිති. සමහරවිට ආරං්්‍ය ආදී විවේකස්ථානයට යෝග්‍යිස යෝගය පිස ගිය යෝගාවචරයා හට එහිදී වාසස්ථානය හොඳින් පිළිවෙල කරන්නට සිත් වෙයි. ලින් පොකුණු සක්මන් මළු මිදුුල් මාවත් ආදිය මැනවින් පිළිල කරන්නට සිත්වෙයි. දායක පිරිසක් ඇතිකරගන්නට සිත් වෙයි මෙසේ ඇතිවන කාමච්චන්දය යෝගාවචරයාට යෝගයට උපකාරවන දෙයක් හැටියට මිස ඒට අන්තරාය පිණිස පවත්නා කාමච්ඡන්දයක් පබන හැටියට නොවැටහෙයි. එබැවින් යෝගාවචරයා එය ඒ වැඩේ පටන්ගනී එයි ඔහු යෝගෙන් පිරිහෙයි. විවේකේ සොයා ආර් ආදයට පැමිණියා වූ යෝගාවචරයාහට තමාගේ ශිෂ්‍යයකුට වූ රෝගයක් පිළිබඳවහෝ පන්සලට ඇති අඩුපාඩුවක් පිළිබඳවහෝ පන්සලට වන්නට යන විපතක් පිළිබඳවහෝ ආරංචියයක් ලැබුණොහොත් ගෝල බාලයන් ගැන ඇත්තා වූද පන්සල් ගැන ඇත්තා වූද ආශාව නිසා මතු බුදු සසුන රැකගන්නට සිටින ලාබාල භික්ෂූන් නැතිවෝහොත් විහාරස්ථාන නැතිවොහොත් ශාශ්නය රැකිෙන්නේ කෙසේද ුදුන්හන්සේ අනුශාසනා කර තිබෙන්නේ ආත්මාර්ථය පමණක් නොව පරාර්ථයත් සිදු කරන්න නොවේද ගෝලබාලයන් විනාශවන්නට හැර පන්සල් විනාශවන්නට හැර තමාගේ ආත්මාර්ථය ගැන පමණක් බලාගෙන විසිීම නිසුදුසුයි ශාසනයරක ගැනීම මා විසින් ශාසනය රැක ගැනීමට මා විසින් එහි යායුතුය යන අදහස ඇති වෙයි. එත් කාමච්චන්දයක් බවත් තමාගේ යෝග කර්මයට අන්තරායක් පවත් ඔහුට නොවැටහෙයි අන්‍ය ආකාරයකින් පහළ වූ ඒ කාමච්චන්දයට රැවටුනා වූ යෝගාවචරතෙමේ නැවතත් තමා වරක් අතහැර දමා ආ ඒ වැඩට ගොස් ඒවාට බැඳී යෝගකර්මයෙන් පිරිහෙයි සමහර යෝගාවචරයනට ගිහිියන් හා ගැටිගැටි ගිහි සිතිවිලිම සිතමින් රක්ෂිත ඉන්ද්‍රියන් ඇතිව එක්තරා ක්‍රමයකින් සුවවිඳමින් නගරග්‍රාමයන්හි වෙසන පැවිද්දන් දුටුකාලිහි ඔවුන්සේ හැසිරීමට ආසා ඇතිවෙයි. එකල්හි යෝගාච්චරයා හට රහත්වන්නටත් නොපුළුවන් මේ කාලයේ මෙසේ පැත්තකටවි විසීම කවර ප්‍රයෝජනයක් ද අන්‍යභික්ෂූන්සේ ආගමට රටට වැඩකරමින් තමාත් සුවසේ විසීමම යහපත්ති ඇයිසිතේ තමාට ඇති වූ මේ අදහස එක්තරා ආකාරයකින් පැමිණි කාමච්චන්දේ බව නොදන්නා වූ යෝගාවචරතෙමේ යෝග කර්මය හැර දමයි. මෙසේ යෝගාවචරයනට කාමච්ඡන්දය උපදිනා ආකාර බොහෝය ඒසිල්ලම මෙහි නොදැක්විය හැකිය. ඒවාද නුවනින් තේරුම් ගෙන කාමච්චන්දයට වසග නොවී යෝග ක්‍රියාව සාර්ථ කර ගැනුට උත්සාහ කරත්වා ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගල නිත්‍ය සුක සුභ ආදී වශයෙන් සංස්කාරයන් පිළිබඳව වර්ධවා කල්පනා කිරීම නූපන් කාමච්චන්දය නිපදීමටත් උපන් කාමච්චන්දයන් වැඩීමටත් හේතුවකි තවද දැකීමෙන් හා කතාකිරීමෙන් කාමච්ඡන්ද ඇතිවීමට හේතුවන පුද්ගලයන් නිතර දැකීමත් ඔවුන් හා නිතර කතා කිරීමත් කාමයන් වරණනා කරන කාමච්චන්දය ගුණ කියන මච්චන්දය ඇතිකර ගැනීමට අනුශසනා කරන භාවනාමාර්ගයට පටහැනි විසම පුද්ගලයන් සේවනය කිරීමත් කාමච්ඡන්දය ඉපදීමට හා වැඩීමට හේතුවකි. යෝග කර්මය සැහැල්ලු කොට පහත්කොට කතා කරන යෝගාවචේරණයට අවමන් කරන කාමේමවරනා කරන විෂම පුද්ගලයනට යෝගාවචරයන් විසින් විශේෂයෙන් බියවියයුතුය සමහරවිට ඔහු මිත්‍රලීලාවෙන් අනුකම්පාකිරීමේ ආකාරයෙන් යොග කර්මය නිශ්පලභාවය හා කාමයන්ගේ යහපත් බවත් කියා යෝගාවචරයනට අනුශාසනා කරති ඔවුන් පිළිගෙන ඇසුරු කරන්නට පටන්ගත්හ ගතහොත් යෝගාවචරයා හට කාමච්ඡන්ද නීවරණය පමණක් නොව සියලුම නීවරණයන් ඇතිවී ඒවා උත්සන්න වී අන්තිමේදී ඔවුන්ගේ තත්වයටම වැටෙන්නට සිදුවිය හැකිය. විශේෂයෙන්ම යෝගාවචරයන් විසින් ඔවුන්ගෙන් පරිස්සම්ිය යුතුය කාමයෙහි ආදීනවය හා යෝග ආනිසංස ප්‍රකාශය කරන සත්පුරුෂයන් සේවනය කිරීම යෝගාවචරයට ඉතා ප්‍රයෝජනය සද්ධර්මශ්‍රවනය සත්පුරුෂ සේවන ආදී යම්කිසි හේතුවකින් සසර කලකිරී කාමච්ඡන්දයන් දුරකොට. යෝගයට බැසගත්තා වූ පින්වතා කෙරෙහි නැවත කාමච්චන්දය ඇතිවිය හැකිය නැවත නැවත කාමච්චන්ද පීඩනය ඇතිවෙතොත් මතු දැක්වෙන භාවනාක්‍රමය පාඩම් කරගෙන භාවනා කරනු. කාමච්චන්ද ප්‍රහාන භාවනාක්‍රමය ආදී නොවේම බොහෝ බැවින් ආස්වාදය මදබැවින් කාමයෝ මස් නැති ලේ තැවරුණු ඇටකැබිල්ලක් වැනිය. බොහෝ සතුනට සාධාරණ බැවින් කාමයෝ මස් කැබැලි වැන්න ෝය. අයත් කරගෙන සිටින තැනැත්තා දවන බැවින් කාමයෝ ගිනි හුලක් වැනිිය තද උෂ්ණය ඇති බැවින් කාමයෝ ගිනි අගුරු වලක් වැනිිය වැඩිකල් නොපවතිනා බැවින් කාමයෝ හීනයක් වැනිිය තාව කාලික බැවින් කාමයෝ අනුන්ගේ අනුන්ගෙන් මදවෙලාවකට ඉල්ලා ගත්්දේවල් වැිය අත්පා බිඳීමට හේතුවන බැවින් කාමයෝ උස්කසක තිබෙන ගෙඩි වැන්නෝය නොහැර අයත් කරගෙන සිටින තනැත්තාට කැපෙන කෙටන බැවින් කාමයෝ කඩු හා කොට වැන්නෝය අයත් කරගෙන වෙසන තැනැත්තාට හැනෙන්නා වූ ස්වභාවයෙන් කාමයෝ කිණසි වැන්නෝය අයත්කරගෙන වෙසන තැනැත්තාට අනතුරු විය හැකිබැවින් කාමයෝ සර්ප හිසවැන්නෝය. මේ භාවනාවක්්‍ය මැනමින් ප්‍රගුණ කරගෙන ආරම්භයේදී දිනකට සියවර බැගින් දසදිනක් භාවනා කරනු. ඉන් පසු කාමච්ඡන්දය ඇති වූ අවස්ථාවලදී මෙනෙහි කරනු අමතක නොවනු පිණසද අතර අතරමනෙහි කරනු කාමෙෝ නම් ආහාරපාන වස්ත්‍ර ආභරණ යනවාහන ගෙවල් වතු කුමරු රන්රිදිී මුතුමැ ිලමුදල් ආදී වස්තුූහු හා පුත්‍රභාර්යා ඥාතිමිත්‍ර ශිෂ්්‍ය ආදීහුය භාවනාව කරන තැනැත්තා විසින් කාමයන් හැදින ඒවා ඇටකැබැලි ආදිය හා සමෝන හැටිද ේරුම් ගෙන භාවනා කරනු ග්‍රන්ථය මහත්වන බැවින් මෙහි ඒ විස්තර කරනු ල නොලැවෙයි උපපත්තියෙන්ම රාග අධික වූ ඇතැම් යෝගාවචරයෙකුට රාගය යෝගකර්මයට බලවත් බාධාවක් වෙයි එබඳ පුද්ගලයන් හට භාවනාව යේෙදී සිටින කල සමහර අවස්ථාවලදී රාගය නැග එන්නට පටන්ගනී සමහරවිට සිත සමාධිකරගෙන සිටින කල්හි ස්ත්‍රීන් තමන් සමීපේට පැමිණ සිටින සේපෙනෙයි සමහර විට නග්න ශ්‍රීන් පවා තමන් ඉදිරියේ සිටින සේපෙනෙයි. ඒවායින් ඔවුන්ගේ රාගය තවත් ඇවිස්සෙයි. රාගය භාවනාවට බාධාවක්ව තිබෙන යෝගාවචරයන් විසින් ඒ බාධාව දුරු කර ගැනීම පිණිස අතිරේක භාවනාවක් වශයෙන් මතු දැක්වෙන භාවනාව කළ යුතුය. රාග ප්‍රහාන භාවනාව යාගේ සිත කය දවනගින්නකි පපෝට අනින කිනිස්සකි, මිත්‍රවේශයෙන් එන සතුරකි ගුණ දහම් පැහරගන්නා හොරකි නුවනැස වසන පටලයකි, සිත දුබල කරන රෝගයකි ගොඩනැගිය නොහැකිසේ එරෙන මඩ වගුරකි, සත්වයන් ගිල්වා මරණ ඕගයකි මෙලොව ම දාස භවට පමණුවන්න පාපයකි අපායට ගෙනයන්නට එන යමදූතයකි නිවන් මග වසන පෞරකි ආවේසවී නටවන යක්ෂයකි නපුරු වූ මේ රාගය මාකෙරේ නූපදීවා නපුරු වූ මේ රාගේ මාකෙරෙන් බැහැරවේවා. මේද පළමුකිී භාවනාව මෙෙන් දසදිනක් භාවනා කොට ඉන් පසුරාගේ උපදින අවස්ථාවලදී මෙනෙහි කරනු න ලද පරිදිී දසදින භාවනාවෙන් රාගය රාගපීඩනයද නොසංසුදන හොත් වාරගන්න වැඩිකොට සංසිදිනතුරු භාවනා කරනු ව්‍යාපාද නීවරණය ව්‍යාපාදය යනු දවේශයයි ඒ ඇති වූ කල්හි සිත දිරූ දෙයක් සේ පිළනු වූ නුූ දෙයක්සේ දුබලවේ දුර්වල වූ සිත්සතන්හි සමාධි ප්‍රඥාවෝ නොවැඩෙති වැඩුණු සමාධි ප්‍රඥාාවෝ සිත දුබල වූ කල්හි පිරිහෙති. එබැවින් ව්‍යාපාදය යෝගාවචරෙනට අන්තරායික ධර්මයකි කිසි ධර්ම ශාස්ත්‍රයක් නොදත් අසීලාචාර මිනිසුන්ට ඇතිවන ඔවුනවුන් හා ගාබෙන ගැනීමට තරම් වූ දවේශවැනි ෝධාරික දවේශයෝ, යෝගාවචරයනට නූපදිති. එබඳු දවේශයක් කලාතුරකින් උපන්නත් එය එතරම්ම අන්තරායික ධර්මයක් නොවෙයි. එබඳු ද්වේශයක් උපනත් එය නීවරණයක් බව යෝගාවචරයනට පහසුවෙන්ම වැටෙන බැවින් එය දුරුකරගත හැකිය. යෝගාවචරයනට බොහෝසයින් අන්තරාය පිණිස පවත්නේ ව්‍යාපාද නීවරණය බව නොදනෙනත් පමණට උපදිනා සූක්ෂම ද්වේශයයි. තමනට නිතර කරදර කරන සතුරුකම් කරන පුද්ගලයකු සමීපයේ වාසයකිරේ නම් ඔහු නිසා යෝගාවචරයාගේ සිතහි නිතර ද්වේශය පාලවිය හැකිය. කොපමන සියුම්වුවත් නිතර ද්වේශය පහළවේතහොත් එය යෝග කර්මයට මහත් අන්තරායකි සසස් දියුණුවක් ලැබූ යෝගාවචරයෙකුට මිස නවීන යෝගාවචරයකු හට එබඳු පුද්ගලයෙකු නිසා හටගන්න අදවේශය වලක්වාගෙන යෝගක්‍රියාව මැනවින් කරගෙන යා හැකි නොවෙයි. යම්කිසි යෝගාවචරයෙකුට එබඳ සතුරෙක් වේනම් මෙත් වැඩීම් ආදියෙන් ඔහු මිත්‍ර කරගත යුතුය. එසේ නොකළ හැකි වේනම් සතුරා නො එන පෙදසකට තමා යායුතුය. බලාපොරොත්තු වන පමණට ඉක්මනින් ්‍යාන මාර්ගඵල නොලැබෙන කල්හිද, තුනටිය අත් පා ආදියෙහි වේදනා හටගන්නා කල් හිද, වැසිසුළං මසි මදුරු ආදීන්ගෙන් පීඩා ලැබෙන කල්හිද, අනුන්ගෙන් බලාපොරොත්තුවන උපකාර නොලබෙන කල්හිද. සමහරවිට යෝගාවච්චරයා හට තමා කරන භාවනාව පිළිබඳ නොසතුඩක් ඇතිවිය හැකිය. යෝගාවචරයාට ව්‍යාපාදය බව නොදනන පමණට සියුම්ලෙසින් ඇතිකරන දවේශයකි සියුම්වූද්ද යෝගාවචරයට ඉතාම අන්තරාය කරවූද ව්‍යාපාදය වන්නේ ඒ දවේශයයි. නිතර ඇතිවන්නා වූ ඒ දවේශය නිසා යෝගාවචරයාගේ වීරිය ලිහිල් වෙයි සිත දුර්ුවලවෙයි යෝගාවච භාවනාව පිළිබඳ ඔහුට ඇති නොවෙයි ප්‍රීතියක් නැතිව භාවනා කරන්නා වූ යෝගාවචරයා හට ඒ දවේශය වඩ වඩා වැඩි ඇතිවන්නට පටන්ගනී ඔහුට භාවනාව අතහැර දමන්නට සිත්වෙයි එසේ සිත්වී සමහරවිට යෝගාවචරයා සම්පූර්ණයෙන්ම භාවනාව හැර දමයි සමහර උපත්තියෙන්ම දවේශචරියා ඇත ඔහු තමනට කළ කිසිම වරදක් නැතිව අනුන්ට කිපෙති තමනට කිසිම සම්බන්ධයක් නැති අනුන්ගේ අඩුපාඩුකම් දුබලකම් අනුන් කරන නොමනාකම් ගැන දවේශකොට තමන්ගේ සිත රිදවාගනී. එබඳ පුද්ගලියයෝ දවසෙන් වැඩිකාලයක් දවේශසාගද සිතින්ම වෙසෙයි එබඳ පුද්ගලයනටද භාවනාවෙන් පල ලැබී හැකි නොවෙේ උපත්තියෙන්ම දවේශය අධික වූ එබඳ සමහර පුද්ගලයෝ ඒ දවේශය තමන්ගේ ගුණවත්කමක්යයි සිතා රැවටෙති එසේ රැවටී සිටින්නේ සමහරවිට මට ඔය නොමනා වැඩ කරන බොරු කරන කපටිකම් කරන අය පෙන්නන්නවත් බෑ. පෙන්නකොට පිස්සු හැදෙනවා යනාදීන් තමන්ගේ ඒ දුර්ගුණය ගුණයක් කොට අනුන් හමුවේද කියති නිර්වාන් නීවරණ විෂයහි මුලා නොවොනු පිණිස වංචක ධර්ම හා චිත්ත උපක්ලේෂ ධර්ම නැමැති පොත කියවීම යෝගාවචරෙනට ඉතා ප්‍රයෝජනවත්ය. උපපත්තියෙන්ම ද්ේශ අධික වූුවන් විසින් ද්වේශය තුනී කරගැනීම සඳහා මතු දැක්වෙන භාවනාව කළ යුතුය. ව්‍යාපාද ප්‍රහේ ප්‍රහාන භාවනාව වේශය සිත කය දවන ගින්නකි උමතුකරවන විෂයකි මිනිසාට ආවේශවන යක්ෂයකි සිත දුබල කරන රෝගයකි නුවනැස වසන පටලයකි මිත්‍රවේශයෙන් එන සතුරෙකි ගුණ දහම් පැහරගන්නා හොරෙකි විසමිශ්‍ර බොජනකි දුට දුටුවන් දෂ්ට කරන සර්පයකි නිවන් මඟට කටු වැටකි මරහුගේ දූතයකි යම රජුගේ දූතයකි ආත්මාර්ථ පරාර්ථ නාසක වූ මේ දවේශය මාකෙරෙහි නූපදීවා මාකෙරෙන් බැහැරවේවා සලු සත්වයෝ සුවපත්වයත්වා මම සියල්ලන්ගේම මිත්‍රයෙක්මි සියල්ලෝම මාගේ මිත්‍රයෝ වේවා. මේ දිනකට සියවර බැගින් පිළිබලින් දසදිනක් භාවනා කරනු න් පසු දේශය ඇතිවූ අවස්ථාවලදී මෙනෙහි කරනු දවේශය දුරුකර ගැනීමට මෛත්‍රී භාවනාව අතරේක භාවනාවක් වශයෙන් පුරුදු කිරීමද යහපති දවේශය දුරුකර ගැනීමේ නොය ක්‍රම විසුද්ධිමාර්ගේ බ්‍රක්්ම විහාර නිර්දේශයේ දතහැකිය. තිීන මිද්ද නීවරණය. චිත්ත චෛතසිකයන්ගේ දුබලබව හා අකර්මණ්්‍ය බව තීන මිද්ද නීවරණයන්ය බලවත්ව ඇතිවන කල්හි යෝගාවචරයාගේ සරීරයදා ප්‍රාණිකවෙයි. ශරීරය ඒ ඒ අතට බරවන්නටත් නැමෙන්නටත් වෙයි. යෝගාවචරයාට නිදිමතද ඇතිවෙයි. තීන මිද්දය ඉතා බලවත් වූ කල්හි නිදා වැටෙන්නටද සිදවෙයි. තීන මිද්්‍යය උපන් කල්හි විදශනා කිරීමේ දෛරිය හීනවීයාමෙන් යෝගාවචරයාගේ විදශනාව ඉබේම නවතී. තිීන මිද්ද දෙක අකුසල චෛතසික දෙකක් බැවින් විදර්ශනා කරන චිත්තය කවර කලකවත් තිීන මිද්දයෙන් යුක්තවන්නේ නොවේ එහෙත් යෝගාවචරයාගේ සන්තානයහි තිීන මිද්ද සහගතැසිත් ඇතිවන්නට පටන්ගත් කල්හි ඒවාට ලංව පහළවන්නා වූ තිීනමිද්ද විරහිත සිද්ධ පාල වූ න මිද්්‍යයන් නිසා බලවත්ව ඇති නොවයි තිීන මිද්ද සහගතසිත් නිසා දුබල වූ විදශනාචිත්තෙහි වීරයක් ඇතත් එය සම්යක් ප්‍රධාන ඉර්දිිපාද ඉන්ද්‍රිය බල බෝධ්‍යාංග හා මාර්ගාංග භාවයට නොපැමිණේ. සම්යක් ප්‍රධානදී භාවයට පැමිණෙන බලවත් වීරයක් නැති සිතින් කරන විදශනාවටද ලෝකෝත්තර මාර්ග ඇති කිරීමට සමත් නොවෙයි. ලෝකෝත්තර මාර්ගයට පැමිණවීමට සමත්වනයේ සම්යක් ප්‍රධාන ඉර්ධිපාද ආදී භාවයට පැමිණි බලවත් වීරයෙන් යුක්ත විදශනාවයි. මෙසේ තිීන මිද්ධය විදශනාවට බාධා කරන නිසාද විදශනාචිත්තය දුර්ුවරකල් නිසාද යෝගාවචෙරයනට අන්තරාය කර ධර්මයකි. සමාර්විට ඒ ීනමිද್දය යෝගාවචරයාගේ සන්තාානේහි සමාදිරූපයෙන්ද පහලවෙයි. එසේ පාළ වූ කලිහි යෝගාවචරයාට එය තීනමිද්දය බව නොදනයි. යෝගාවචරයා රැවටී දුරුකරගතයුතු ತීනමිද්දය වඩන්නටද පටන්ගනී. එබවින් සමාධරූපයෙන් එන ಸಯුම්ವූ ತීනමිද්දය යෝගාවචරනට ඕධරික ತීනමිද්දේයටද වඩා අන්තරායකර බව කිවයුතුය භාවනා කිරීමට සතුටක් නැති බව කය පණ නැති බව කය ඒ මේ අතට බරකරවන බව නැමෙන බව ආහාර මත සිත පසු බස්නා බව යන මේ පිළිබඳව කාරණානු කූලව කල්පනානු කිරීම කාමච්චන්දය ඉපදීම පමණට වඩා ආහාර වැලදීම අපත් ආහාර වැලදීම යපෙන පමණට ආහාර නො ලැබීම අධික සීතල අධික උෂ්ණය ශරිරය ඉතා ස්ථූලවීම ඉතා කෘෂවීම රෝගයෝ, අලසන්සේවනය කිරීම පමණට වඩා සුව පහසු ඇති අසුන්වල විසීම අදුුරේ විසීම යන මේ ආදී කරුණු තීනමිද්‍යාගේ ඉපදීමට හා වැඩීමට හේතුය තීනමිද්ද හේතු දුරුකිරීමය වීරයේ අනුහස්කල්පනා කිරීමය ශරීරයේ ආරක්ෂා කරගැනීමය, කල්්‍යානමිත්‍රයන් සේවනය කිරීමය, වීරය වැඩීමට හේතුවන කතා ඇසීමය, එළිමහන ආසය කිරීමය, ආලෝකයමෙනෙහිකිරීමය, වරින්වර ඉරියව් වෙනස් කිරීමය, වීරියන්ගේ චරිතමෙනහිකිරීමය යන ආදිය තීනමිද්‍යය දුරුවීමට හේතුවෙයි. උද්දච්ච කුක්කුච්ච නීවරණය බිමහෙලූ සුළංබෝලයක් සේ ආරම්මනෙහි සැලමින් පවත්නා වූ චිත්තයාගේ ඒ සැලෙන බව උද්දච්චයයි. කළ වරද පිළිබඳව හා කරගත නොහැකි වූ යහපත පිළිබඳවද තැවන්න වූ චිත්තයාගේ ඒ ස්වභාවය කුකුච්චයයි. සමාදිියයට බාධකත්වයෙන් සමබැවින් ඒ දෙකම එකම නීවරණයක් කොට තතාගතයන් වහන්සේ වදාළ සේක. උද්දච්ච කුක්කුච්ච සහගත සිත බොහෝසයින් ඇතිවන්නට පටන්ගතහොත් භාවනාව කළේ ද සමාධිය නොවැඩේ. සමාධිය නොවැඩුනහොත් මාර්ගයට පලයට පැමිණීමට තරම් බලවත්ව විදර්ශනා ඥානයේද ඇති නොවෙයි. එබැවින් උද්දච්ච කුක්කුච්ච නීවරණයක් වන්නේ උද්දච්චකුකුච්චේ වීරයේ ආකාරයෙන් යෝගාවච්චරයන්ගේ සන්තානයට සමහර විට පැමිණේ. සමහරවිට ශික්‍ෂාකාමීත්වය වේශෙන්ද පහළ වේ යම්කිසි කුසල ධර්මයක වේශයෙන් පැමිණ කල්හි එය යෝගාවචරයාට තේරුම් ගැනීමට අපහසුවන බැවින් එසේ උපදන උද්ධච්චකු කුච්චය යෝගාවචරයනට වඩා අන්තරායකය සමාධියයට වඩා වීර වැඩීමය පමණට වඩා සීලවි සුද්ධිය ගැන කල්පනාකිරීමය, චිත්්‍යයාගේ නොසන්සුන් බව පිළිබඳව කාරණානුකෝලව කල්පනා නොකිරීමය යන මේවා උද්දච්ච කුක්කුච්චයාගේ ඉපදීමට හා වැඩීමට හේතුය. සමාදියයේ හැටි නුවනින් මෙනෙහි කිරීම, උද්දච් කුක්කුච්චයන් හඳින් හැදින ගැනීම නොදත් කරුණු අසා දැන ගැනීම විනය දැනුම බහුෂෘත බව කලයාන විත්‍ර සේවනය වුරුද සේවනය සත්ප්‍රායකතා ඇසීම යන මොහු උද්ධච්චකු කුච්ච දුරවීමේ හේතුය. විචිකිච්ඡා නීවරණය. බුද්ධ ආදීන් කෙරෙහි උපදිනා සැකේට විචිකිච්ඡාවයයි කියනු ලැබේ විශේෂයෙන්ම යෝගාවචරයකු හට තමාගේ ශ්වාස්තෘුවරයා කෙරෙහි හා තමා කරන භාවනාව ගැනද විශ්වාසය තිබිය යුතුය. විශ්වාසය හීන වූ පමණට භාවනා පිළිබඳ ගෞරවය හා උත්සාහයද හීනවෙයි. ඒවා හීන වූ පමණට භාවනා පලේද හීනවෙයි. භාවනා පලේ හීනවන කලිහි විචකිච්ඡාව වඩා දියුණ වී. අන්තිමේදී යෝගාවචරයාට සම්පූර්ණයෙන්ම යෝග කර්මය අතහැර දමන්නට සිද විය හැකිය. එබැවින් විචිකිච්චාවද යෝගාවචරයනට බාධාකරන එක් නීවරණයකි. සමහරවිට යෝගාවචරයාගේ සන්තානයහි බිමසීමේ වශයෙන්ද විචිකිච්චාව පහළවෙයි. එසේ අන්‍යවේශයකින් පහළවන විචිකිච්චාව යෝගාවචරයා හට විචිකිිච්චාවක් බව ලෙහෙසියෙන් නොදනන බැවින් වඩාත් අන්තරායක් වන්නේය. මෙකල බෞද්ධ නාමයෙන් පෙනී සිටින ගිහි පැවිදි දෙපක්ෂය අතරම රත්නත්‍රය කෙරෙහි විශ්වාසය නැති ප්‍රතිපත්තිය කෙරෙහි විශ්වාසය නැති පරලොවක් ඇති බව විශ්වාසය නැති අයබොහෝය. ඔවුන් ඇසුරු කිරීමත් ඔවුන්ගේ කීම් ඇසීමත් ඔවුන්ගේ ලියුම් කියවීමත් නූපන් විචිකිිච්චාව ඉපදීමටත් උපන් විචිකිච්චාව වැඩීමටත් බලවත් හේතුවෙයි. යෝගාවච්චරයා සැදැහැතයකුුවත් කොපමන උගතකුවත් කොපමන නුවනැතියකුවත් මාර්ගයෙන් විචිකිිච්චාව ප්‍රහාාණය නොකළ බැවින් ඔහුගේ සන්තානේ හිද අලු යටතිබෙන ගිනි අගුරක්මෙන් එය සැඟවී ඇත්තේය විදාශනාව මස්තකක් ප්‍රාප්ත වී මතු නූපදිනා පරිදි එය දුරුුවී යන්නට මත්තෙන් නූපන් විචකිච්චාව උපදවන උපන් විචකිච්චාව වඩන විෂම පුද්ගලයන් ඇසුරු කළහොත් අනුසය වසයෙන් පවත්නා විචකිිච්චා මතු වී අවුත් යෝග කර්මයට හානිවිය හැකිය එබැවින් යෝගාවචරයන් විසින් විෂම අදහස් ඇතියවුන්ගේ වුම්වලට ඇහුංකා නොදී ඔවුන් හා භජනය නොගොස් ඔවුන්ගෙන් පරිස්සංවිය යුතුය සමහරවිට ඒ විෂම අදහස් ඇත්තේ යෝගාවචරයන්ගේ කටයුතු අවු කල දැමීමට දුබල යෝගාවචරයන්ගෙන් නොයෙක් ප්‍රශ්න අසති. ඒවාට උත්තර දෙන්නට හෝ ඔවුන් හා විවාදයට හෝ නොගොස් යෝගාවචරයා විසින් තමාගේ කටයුතු පමණක් බලාගත යුතුය තබද විචිකිච්චාව මැනවින් නොහැදිනීමත් විචිකිිච්චාවේ ආදීනවය නුවනින් නොමෙන්හි කිරීමත් විචිකිිච්චාව ඉපදීමට හේතුවෙයි. කුසල අකුසල ධර්ම විෂයහි යෝනිසෝ මනසිකාර බහුල බව ධර්මය පිළිබඳ දැනුම ඇති බව තෙරුවන් පිළිබඳ ප්‍රශ්න ඇසීම ඇති බව විනය දන්නා බව ශද්ධ බහුල බව කල්්‍යානමිත්‍ර සේවනය සත්ප්‍රාය කතා ඇසීම යන මොහු විචිකිච්චාව දුරුුවීමට හේතුය යෝගාවචරයනට පිටතින් එන අන්තරායෝ ධ්‍යානාදී උත්තරී මනුෂ්‍ය ධර්මයක් ලබන්නට ලංවන පමණට භාවනාව දියුණු කරගත්තා වූ යෝගාවචරයන්ගෙන් සමහර කෙනෙකුට ය ඉදිරියට දියුණු කරගත යා නොහැකි පරිදිී බලවත් වූද කල්පවත්නා වූද රෝගයක් හටගෙන රෝගය නිසා භාවනාවෙහි නොයිදිය හැකිවීමෙන් ලැබූ දියුණුවෙන් යෝගාවචරයා පිරිහෙයි. රෝග සුවකරගෙන කල්ගතව නැවත භාවනා පටන් ගන්නේ ද නැවත ඒ දියුණුව ඔහුට නො ලැබෙයි. සමහර යෝගාවචරයෙකුට බාධ කරන කරදර කරන එක් සතුරෙක් හෝ සතුරන් බොහෝ ගණනක් හෝ ඇති වෙයි. සතුරුපීඩා නිසා භාවනාව මැනවින් කරගන්නට නොලවීමෙන් ඔවුහු භාවනාවෙන් පිරිහෙයි සමහරවිට සතුරන් විසින් කලකට බේරුම් කරගත නොහැන මහ අවුලකට යෝගාවච්චරයා හසු කරනු ලබේ එයින් මිදීමට ක්‍රියා කරන්නට සිදුවීමෙන් යෝගාවචරයා භාවනාවෙන් පිරිහෙයි සමහර යෝගාවචරයන් කරා ලාබ සත්කාර් ගලා එන්නටවෙයි බොහෝ ජනයා පැමිණෙන්නට වෙයි ඒවා ගැන ක්‍රියා කරන්නට වීමෙන් යෝගාවචරයා හට ඉදිරියටයා මහා තමා ලැබූ දියුණුව පවත්වා ගැනීමට නූ පුළුවන්වෙයි. ලාබ සත්කාරාදිය නිසා යෝගාවචරයා යෝගයෙන් පිරිහුණු පසු ලාබ සත්කාරයෙන්ද පිරිහෙයි ඒවා පවත්නේ යෝගාවචරයා පිරිහෙන තුරු පමණකි සමහර යෝගාවචරයෙකු වෙත ඔහු කෙරහි ඇලුම් කොට ස්ත්‍රියක් පැමිණෙන්නට වෙයි. ඇගේ පෙළඹවීමට හසු වී යෝගාවචරයා පිරිහෙයි. ස්ත්‍රියක් පැමිණෙන්නට පටන් ගත හොත් යෝගාවචරයන් විසින් අන් හැමටම වඩායට බියවියයුතුය එය නොවලැක්විය හැකිනම් තමාවිසින් හෝ අන්දිශාවකට යායුතුය පෘතජ්ජනසිත කෙරෙහි විශ්වාසය තැබිය හැකි නොවෙයි. සමහර යෝගාවචරයකුට රෝග සුවකිරීමේ ශක්තියක් ලැබෙයි සමහර යෝගාවචරයෙකුට භූත උපද්‍රව දුරකිරීමේ ශක්තියක් ලැබෙයි. ඒවා කරවා ගැනීමට යෝගාවචරයා කරා නිතර ජනයා පැමිණෙන්නට පටන්ගනී ඒවාට ්‍යාවෘත්තවීමෙන් යෝගාවචරයා පිරිහෙයි යෝගෙන් පිරිහීම සමග ඒ බලේද කෙළවරවෙයි. සමහර යෝගාවචිරයන් හට භූතියන් පෙනෙන්නට වෙයි සමහරුන්ට භූතයන්ගෙන් නොයක් කරදර පැමිණෙන්නට පටන්ගී සමහර යෝගාවචරයෙකුගේ අමුදරුවනට භූතෝපද්‍රව පැමිණෙන්නට පටන්ගනිී සමහර යෝගාවචිරයුකුගේ වාසස්ථානයේ වෙසෙන අනයන්නටද භූතෝපද්‍රව පැමණෙන්නට පටන්ගනී බඳදු පද්‍රවයන් යෝගාවචරයන්ට පැමිණෙන්න්න බාවාප විසින් නිසකවම දැගෙනැතිබෙන සත්්‍යයකි කලක් මැනවින් භාවනාවයහියදනු යෝගාවචරයන්ගෙන් අසා බැලුවහොත් තමන්ට නොයෙක් කරදර පැමිණි බව බොහෝ දෙනෙකුන් කියනු ඇත යෝගාව්චරයනට මේ අන්තරායන් කරන්නෝ මාරයෝය යනු බොහෝ යෝගාවචරයන්ගේ පිළිපැදීමයි මනුෂ්‍යයන් ධ්‍යානාදිී උසස් ධර්ම ලබනවාට නොකැමති ඒවා ලැබීමට උත්සාහ කරනවුන්ට බාධ කරන සමහරවට ඒවා ලබාගෙන සිටින අයටද කරදර කරන දේවගනයටඇත් භූතයෝ කොටසක් සිටිති මාර්යායැයි කියනුයේ ඔවුනටය. දුසී නම්මාර්රයෙක් මිනිසුනොට ආවේශවී ඔවුන් ලවා කකුසඳ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පහසකර වූ බවත්. යි බුද්ශාවකයන්ගේ සිත් අවුල් කරවන්නට නොහැකි වූ කල්හි මාරතෙමේ ලාබයෙන් පොළබොවා බුද්දශාවකයන්ගේ සිත් අවුල් කරවන්නට සිතා ගිහිියන්ට ආවේශවී ඔවු ලවා භික්ෂූන්ට බොහෝ පූජා සත්කාර කරවූ බවත් එයින්ද භික්‍ෂූන් පොළබවන්නට නොහැකි වූ කල්හි කෝප වූ මාරතෙමේ ළමේකුගේ ශරීරේට ආවේශවී ගලකින් ගසා කක්ුසඳ බුදුන් වහන්සේගේ අග්‍රශාවක වූ විදුර ස්ථවීරයන් වහන්සේගේ හිස පැළූ බවත් මජ්ජිමනිිකායේ මාරතර්ජනීය සූත්‍රෙහි දක්වාති බයි. අප බුදුන් වහන්සේට හා භික්කු භික්‍ෂුණීන්ට නොයෙක් පර මාරයන් කරදර කළ බව බොහෝ සූත්‍ර ධර්මවල හා විනේහි දක්වාති බේ. වර්තමාන යෝගාවචරයන්ට පැමිණිෙන ඕදුරු වලටත් අන්හේතුවක් නොපෙනෙන බැබින්ද රපීඩනයක් ඇති බව පොතපතින් පෙනන බැවින්ද බොහු යෝගාවචරයන් විශ්වාස කරන පරිදි ඒ වුවදුරු මාරයන්ගෙන්ම පැමණිෙන බව පිළිගතයුතුය මාරනම් වූ භූතයන්ගෙන් ආරක්ෂාවනු සඳහා යෝගාවචරයන් කරන උපක්‍රමද බොහෝය ආත්මසඥයාතන තත්පරායනතාය ශිෂ්‍යභාාවෝපගමන ප්‍රනිාතය යන චතුර්විදක්‍රමයෙන් රත්නත්‍රය සරණයාමද මාරපීඩනය අඩුකර ගැනීම සඳහා කරන එක්්‍රමයකි. රථන සූත්‍ර ආදී ආරක්ෂක පිරිත් සජ්ජායනා කිරීම එක්්‍රමයකි. මහා සමය ධර්මචක්‍ර ආදී දෙවියන් ප්‍රියකරන සූත්‍රය ධර්ම සජ්්‍යායනා කිරීම එක්්‍රමයකි. ඉතිපි සෝ වගවා අරහං යනාදී නවගුණ පාටේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ශක්‍රක්‍රමයෙන් සජ්්‍යානා කිරීම එක්්‍රමයකි. ආරක්ෂකගාතා භාවිත කිරීම එක්්‍රමයකි. බුරුමයේ සුප්‍රසිද්ධ යෝගාවචරයකු වූ බ්‍රන්ථ කතරූවරයකු වූ ලෙඩීසියාඩෝ නැමැති මහාස්තවීරයන් වහන්සේගේ යෝග ක්‍රියාකොට ජයබිමට පත්වූ කෙනෙකු ලෙස බොහෝ දෙනා පිළිගනිති. උන්වහන්සේ විසින් භාවිත කරන ලදැයි කියන ආරක්ෂක ගාතා තුනක් තිබේ ඒ මෙසේය පටවි බල සුන්දරී සබ්බнюු බෝධි මණ්ඩලං අසංකෙිය මාර සේනං ජයෝ ජයතු මංගලං කකුසන්ඳෝ කෝනාගමනෝ කස්සපෝ ගෝතමෝමුණි මෙත්තෙයාච පංච බුද්ධාතේ සීසේ මේ සෙන්තු සබ්බදා. ඒතේ සං ආනුභාවේන යක්කා දේවා මහිද්දිිකා. සබ්බේ පී සුකිතා හොන්තුූ මම මිත්තා සහායකා. මෙබඳු ගාතා යම්කිසි ගුප්ත බලයක් ඇතිගාතාය භාෂාරීති ව්‍යාකරණ ක්‍රම කල්පනාකොට මේවායේ යම්කිසි වෙනසක් ඇති කරන්නට නොයනු මේ තිබෙන හැටියටම භාවිතා කරනු පටන් ගැනීමේදී මේ ගාතා දිනකට එකසි අටවර බැගින් සතියක් සජ්්‍යායනා කර ඉන් පස්සු උදේ හවස භාවිතා කරනු එසේ නොකළ හැකිය අය විසින් දිනකට සත් තිස්වරබැගින් එක් විසි දෙනක් සජ්ජානා කොට ඉන් පසු උදේ හවස භාවිතා කරනු. යෝගාවචරයන් භාවිත කරන තවත් ආරක්ෂක ගාතා දෙකක්. සම්බුද්ධය අට්ට වී සංච දවාද සහංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං දම්මංච සංගංච ආදරේන නමා මයිහං නමක්කාරාණු භාවේන සබ් බයා උපද්දවා අනේකා අන්තරායා පී විනස්සන්තු අසේසතෝ. මෙහි පළමෝන ගාතාව අප බුදුරජාණන් වහන්සේගේ කායවාක් ප්‍රනිධාන කාලේ වූ චතුර සංඛ්‍ය කල්ප ලක්‍ෂයේෙහි ලෝ පහළ වූ අටවිසි බුදුරාණන් වහන්ේටද ප්‍රනිධානය කාලේ වූ නවාසංඛ්‍ය කල්පලක්ෂයේ හිහා මනෝ ප්‍රනිධානය කාලේ වූ සත් අසං්‍ය කල්පලක්ෂයහිද ලෝ පහළවී වදාලා වූ පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරයන් වහන්සේටද ඒ බුදුවරුන්ගේ ධර්මයටද සංඝයාටද නමස්කාරගාතාවකි මෙයද තළමුගාතා වලට කී පරිදි සතියක් හෝ එක් විසි දෙනක් සජ්ජානා කොට සිද්ධිය ලබා උදේහවස භාවිතා කිරීම සුදු සුය මේ ගාතා දෙකින් ජපකොට රෝගීන්ටද බෙහෙත් ද වලදවතිී. බුරු මේේ මන්ත්‍රකාරයන් නොයෙක් දේට මේ ගාතා යොදා ගෙන තිබෙයි. බෝධි පාක්ෂක ධර්ම බෝධි නම් වූ ලෝකෝත්තර මාර්ගඥානය ලබා ගැනීම පිණිස භාවනා කරන යෝගාවචරයන් විසින් එය ලබාගැනීමට උපකාර වන ධර්මද දතයුතුය ඒ ලෝකෝත්තර මාර්ගඥානය ලබාගැනීමට උපකාරවන ධර්මයෝ බෝධිපාක්ෂික නම්වෙති. ඒ ධර්මයෝ සතිපට්ටානය සම්මපධානය ඉද්දිිපාදය ඉන්ද්‍රියය, බලය බොච්චගය මක්ගංගය යයි කොට්තාාස වශයෙන් සත්වදරුම් වෙති ප්‍රබේද වශයෙන් සත්තිස්වදෑරුම් වෙති විදර්ශනාභාවනාව ඒ බෝධි පාක්ෂික ධර්මයන් වැඩීම් වශයෙන් කළයුත්තක. විදර්ශනා වැඩීමය බෝධිපාක්ෂික ධර්ම වැඩීමය යන මේ දෙකම කීමෙන් දෙකක් වුවද ක්‍රියා වශයෙන් එකක්මය විදර්ශනා වැඩීමම බෝධි පාක්ෂික ධර්ම වැඩීමය බෝධිපාක්ෂික ධර්ම වැඩීමම විදර්ශනා වැඩීමය විදර්ශනා වඩන යෝගාවචරයන් විසින් එය මැනවි සිදුකරගත හැකිවනු පිණිස බෝධිපාක්ෂික ධර්ම දත යුතුය දැන ඒවා නිතර මෙනෙහි කළ යුතුය කරහි ඒවා ඇති නැති බව නුවනින් විම සියයුතුය. ඒවායින් යම්ධර්මයක් තමා කරෙහි නොමැතිනම් එය ඇතිවන සැටියට පිළිපැදියයුතුය. බෝධි පාක්ෂික ධර්ම මෙනෙහි නොකරන යෝගාවචරයනට තමන් කරන භාවනාව පිළිබඳ සම්පූර්ණවයයුතු අංගයන් නොදැන නොවැටහෙනබැවින් ඔවුන් ඒවා සම්පූර්ණ නොකරති ඒවා සම්පූර්ණ නොවනතාක් ඔහු ලෝකෝත්තර මාර්ගටද නො පැමිණෙති. පිළිවෙලින් බෝධිපාක්ෂික ධර්ම මෙනෙහි කළ හැකිවනු පිණිස මෙම වගන්ති සත පාඩම් කරගත යුතුය. එක චත්තාරෝ සතිපට්ටානා කායානු පස්සනා සතිපට්ටානා බේදනානු පස්සනා සතිපට්ටානං චිත්තානු පස්සනා සතිපට්ටානං දම්මානු පස්සනා සතිපට්ටාන දෙක චත්තාරෝ සම්ම ප්‍රදාන උපපන්නානම් පාපකානங පහනාය වායමෝ අනුපපண்ணානං පාපකානங අනුපපාදායවායමෝ අනුප්පන්නාණං කුසලානන් උප්පද්දායවායමෝ උපපන්නානං කුසලානං බීෝ භාවායවායමෝ තුන චත්තාරෝ ඉද්දිිපාදා චන්ද ඉද්දිිපාදා විරියද්ධිපාදෝ චිත්ත ඉද්ධිපාදෝ වීමන් සිද්ධිපාදෝ හතර ද්‍රයා සදධන්ද්‍රියන් விරි ඉන්ද්‍රියං සතින්ද්‍රියන් සමාධන්ද්‍රියන් ප ඉන්ද්‍රියන් පහ පචී සද බලං விරිය බලං සති බලං සමාධ බලං පnyaා බ ය ස බොජංගා සති සබොජංගෝ දම්ම විචය සంබෝජంගෝ විරිය සම්බෝජ්ජගෝ පීති සంබෝජගෝ පස්සද්ධ සంබෝජంගෝ සමාධ සంබෝජජංගෝ උපේக்கா සంබෝජජంගෝ හත අ්ට මගංగානි සම්මාදි්టි සම්මා සංකප්పෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මා ආජීවූ සම්මාවා යාමෝ සම්මා සති සම්මා සමාදී සති පට්ටාන සතර හික්මවීමක් නොකරනලද ප්‍රකෘතිචිත්තය රූප ශබ්ධාදී ආරම්මන විෂයහි පිළිවෙලක් නැතිව විසිරී යන ධර්මයකි නානාරම්මන විශයෙහි විසිරී යන ඒ සිතට අර්ථයක් නැත්තා වූද අනර්ථදායක වූද අරමුණු කරායන්නට නොදී වුවමනා ආරම්මනයන් කරා පමණක් යන ලෙස පැවැත්විය හැකි ශක්තිය සතිපට්ටාන නමි. සිහිය යනු ඒ ශක්තියට කියන විශේෂනාමයයි. මේ සතිපට්ඨානය රජකු රටක මිනිසුන්ට නොමගයන්නට නොදී නිසිමඟ යන සැටියට පාලනය කරන්නාක් මෙන් නිසි මග යන සැටියට සිත පාලනය කරයි යෝගාවචරයාගේ සිත සතිපට්ඨානයෙන් පාලනයනෝ වහොත් භාවනාව නිසි පරිදි සිදු නොවේ භාවනාව මවන් කියද්දී සිත අන් අතකට දිවේ. එසේ නොඋවමනාව අරමුණු කරා සිතට දුවන්නට නොදී භාවනා කිරීමෙන් සතිපට්ටානය වැඩ සතිපට්ඨානය වැඩීමෙන් සමාධි ප්‍රඥාවෝ වැඩෙති සතිපට්ඨානයෙන් තොරව කිසි කලෙක ධ්‍යාන මාර්ග පලනොලැබේ ධර්ම වශයෙන් එකක් වූ මේ සතිපට්ඨානය යෝගාවචරයන් විසින් තමන්ගේ සිත පවත්වාගත යුතු කාය වේදනා චිත්ත ධර්මයන සතරක්කූ ස්ථානයන්ගේ වශයෙන් කායානු පස්සනාසති පට්ටානය වේදනානු පස්සනාසති පට්ඨානය චිත්තානු පස්සනාසති පට්ටානය දම්මානු පස්සනාසති පට්ඨානය යැයි සතරක්කොට දක්වා තිබේ රූපට අයත් සංස්කාරයන් සම්මර්ෂණය කිරීමේදී කායානු පස්සනාසති පට්ඨානයද ධර්මයන්ගෙන් වේදනාව සම්මර්ෂණය කිරීමේදී වේදනානු පස්සනා සති පට්ටානයද චිත්තය සම්මර්ෂණය කිරීමේදී චිත්තානු පස්සනා සති පට්ටානේද වදනා චිත්තදකින් අන්‍යනාම ධර්මයන් සම්මර්ෂණය කිරීමේදී දම්මානු පස්සනා සති පට්ටානේද වැඩ සම්යක් ප්‍රධාන හතර භාවනා කොට ධ්‍යානමාර්ග පලාදී උත්තරී මනුෂ්‍යධර්මයෝ මන්ද වීරයෙන් පහසුවෙන් ලැබිය හැකි නොවෙති. ඒවා ලැබීමට බලාපොරොත්තුව වන යෝගා වචරයනට. ඒ උසස්ධර්ම ලැබීමට නම් කොතෙක් වර්ෂගණන භාවනාාවහිය දුනත්. බොහෝ කලක්භාවනා කළෙමිුයි කියා නොක්හලකිරෙන්න්නා වූ ඉදිරියට. කොතෙක් වර්ෂ ගණනක් භාවනා කරන්නට සිදවෙද්ද ඉදිරියටම මිස පස්සට නොයන්නා වූ කොතෙක් දුක්කරදර මිඳන්නට වුවත් ඒවා ගැන කම්පානොවන්නා වූ ශරීරයේ ලේමස් වේලී ගොස් ඇටත් සමග නහරත් පමණක් ඉතිරිවෙතත් බලාපොරොත් වූ වන තැනට පැමිණීමම මිස අතරමග නොනවත්වන්නා වූ බලවත් වීරයක් තිබියයුතුය. සම්මක් ප්‍රධානයන් යැයි කියනු ලබන්නේ ඒ වීරයටය. චක්කුපාල තෙරුන් වහන්සේ ඇස් දෙක පවා අන්දවන්නට හැර වස්තුම් මසමුළුල්ලෙහි නොනිදා භාවනාකොට රහත් වූසේක. පීතිමල්ල තෙරුණුවෝ පයින්සක්මන් කරන්නට නුපුළුවන් ඌ කල්හි නොනිදා ධනින් සක්මන් කරමින් භාවනා කළහ. දැනින් සක්මන් කළ තෙරුන් වහන්සේට එක් දවසක් වැද්දෙක් මුවක්කය සිතා සැතින් ඇන්නේය තෙරුන් වහන්සේගේ ශරීරය විනිවිදගිය සැත ගලවවා ලේ ගලන සිදුර වසාගෙන ගල් තලාවක් මත වාඩීකරවාගෙන භාවනාකොට ඒරාත්‍රියයේදීම රහත් වූහමිලක්ක තෙරුන් වහන්සේ නිදිමත වන කල් හිී ඉදරු දරනු තෙම හිසමත තබාගෙනද දියහිපාතබාගෙනද භාවනාකොට අනාගාමී පලේට පැමිණියහ සම්යක් ප්‍රධානයනු චක්කුපාලස්थීරාදීන්ගේ වීර බඳු වීරය භාවනා කළයුත්තේ ශරීරයත් ජීවිතයත් ආරක්ෂා කරගෙනය වීරකොට දිවිනසාගැනුමට මේනො කියනු ලැබේ භාවනාවෙන් දැකිය හැකි පල ඇතිවනුයේ භාවනා කරන අවස්ථාවහි සංස්කාර්යන්ගේ ලක්ෂණ සම්මර්ශණය කරන සිත චක්කුපාල ස්ථවීරාදීන්ගේ වීර බඳු සම්යක් ප්‍රධාන වීරයෙන් යුක්ත වූ කල්හීය. බලවත් වීරණත්තාහුගේ භාවනාව දුබල බැවින් එසේ භාවනා කරන්න හුගේ භාවනාව කොතෙක් කල්ගත වූවත් ඒ තත්වයේම පවත්නා බැවින් සමාධි ප්‍රඥාවන්ගේ වැඩීමක් නොවන බැවින් ඔහුට මෙලොවදීම දැකිය හැකි භාවනා පලයක් නොලබේ ධර්ම වශයෙන් සම්යක් ප්‍රධානය එකක්ම වුවද එයින් සිදුකරන කෘ්‍යය ප්‍රබේදයන් උපන්පාපයන් ප්‍රහාණය කිරීමට වීරය කිරීමය නූපන් පාපයන් නූපදීමට වීර කිරීමය ෝන් කුසල් ඉපදවීමට වීර් කිරීමය උපපන්කුශල් වැඩිදියුණු කිරීමට වීර් කිරීම යයි සම්ම ප්‍රධාන සතරක් වේ. මේ කරුණු සතර ගැන කළයුතු අමුතු ව්‍යායාමයක් නැත. විදර්ශනා කිරීමට අනුවම මේ කරුණු සතර සිදුවේ. ඉර්දිිපාද සතර සිදුකර ගැනීමට බලාපොරොත්තු වූ යම්කි සිකාර්ියක සිද්ධිය ඉර්්දි නමි ලැබීමට බලාපොරොත්තු වූදයක ලැබීමය උපදවා ගැනීමට බලාපොරොත්තු ූදයක ඉපැදවීමය වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු ූදයක වැඩිදියුණුවය යන මේවා ඉර්දීහුය ඉර්දි සිද්ධි යන මේ වචන සමානාර්ථ ඇත්තේය හෙවත් සිද්ධට අතිශයයින් උපකාර්ග ධර්මයෝ ඉර්දිිපාදයෝය. මේ බෝධිපාක්ෂික ධර්මකතාවහි ඉර්දීහූයැයි අදහස් කරනු ලබනුවෝ යෝගාවචරයන් විසින් තමතමන් කරනයෝගයන් වැඩිදියුණු කරගැනීමට උපදවා ගැනීමට ලැබීමට පැමිනීමට බලාපොරොත්තු වන ධර්මයෝය ඒවා විශුද්ධි ක්‍රමයෙන් කියතහොත් චිත්ත පාරිශුද්ධ ශීලය සම්පූර්ණ කරගැනීමට ඉර්දි සතරකි චිත්ත විශුද්ධට අයත් පරිකර්ම සමාධිය එක් ඉර්දියකි උපචාර සමාධිය එක් ඉර්දියකි රූපද්‍යාන පස ඉර්දි පසකි අරූපද්‍යාන සතර ඉර්දිසතරකියි පා භෙග්ඥා ඉර්දි පසකි. දෘෂ්ටි විශුද්ධිය එක් ඉර්දියකි. කංකාශ් විතරන විශුද්ධිය එක් විශුද්ධියකි. ඉතිරි විශුද්ධී හූද වෙන්වෙන් වූ ඉර්දීහූය. යෝගාවච්චරණට මේ ඉර්දීන් ලැබීමට විශේෂයෙන් උපකාරවන අතිශයෙන් උපකාරවන ධර්මයෝ ඉර්ධිපාදයෝය. චන්ද ඉද්ධිපාදය ඉද්ධිපාදය චිත්ත ඉද්ධිපාදය විමන්සා ඉද්ධිපාදයේයයි ඉද්ධිපාදයෝ සතර දෙනකි ඉර්දිය ඇතිකර ගැනීම පිළිබඳවම බලවත් ඕනෑකම චන්ද ඉද්ධිපාදයයි ධර්මයෙන් තොරව කරන මේ රජකමින් පලක් නැතයයි රජය හැර දහම් සෙවීමට වල්වැදුනු දහම්සුන්ඩ රජතුමාගේ චන්දයවැනි චන්දයම ද්ධිපාදයයි ඉර්දියට නැමී පවතින්නා වූ ඉරදියට බැදී බරවී පවතින්නා වූ වඩන ලද්දා වූ සිත චිත්ත ඉද්ධිපාදයයි. ඉර්දිය ලැබෙනතුරු ඉරිදියට පැමිණිනතුරු නොනවත්වන්නා වූ බලවත් වීරය වීර ඉර්දිිපාදයයි. අපාය බය සංසාර බයාදිය මැනවිින් දක්නා වූ එර්දියට තුඩු දෙමින් පවතින්නා වූ තියුණු වූ ප්‍රඥාව වී මන්සේද්ධි පාදයයි. ඉන්ද්‍රිය පස. බුද්ධාදී රත්නත්‍රය කෙරෙහි පැහැදීම ආදී තමතමන්ට අයත් කෘත්තියට සම්ප්‍රයුක්ත ධර්ම සහිත වූ සිත අනුකූල කරවා ගැනීම් වශයෙන් සිත කෙරෙහි අධිපති බව කරමින් ලෝකෝත්තර මාර්ගෙට් උපකාරවන ධර්මයෝ ඉන්ද්‍රීිය නම් වෙති. සද්ීන්ද්‍රිය වීර්යඉන්ද්‍රිය සතිඉන්ද්‍රිය සමාධීන්ද්‍රිය ප්ඥා ඉන්ද්‍රියයයි. ඉන්ද්‍රියෝ පස් දෙනෙකි. සාමාන්‍ය මිනිසුන්ගේ ශ්‍රද්ධාව ඉක්මැසිටින්නා වූ බුද්ධාදී රත්නත්්‍රයාගේ ගුණය මැනවින් පිළිගන්නා වූ විශේෂයෙන්ම සර්වඥ ශාසනයේ නෛර්යානිිකත්වය විශ්වාස කරන්නා වූ භාවනාවෙන් වැඩිදියුණු කරන ලද්දා වූ බලවත් ශ්‍රද්ධාව සද්ධී ඉන්ද්‍රියයි. පෙරකී සම්යක් ප්‍රධාන වීර්රයම වීරෙ ඉන්ද්‍රයයි. සතිපට්ඨානයයයි කියනල දෙසිහිය සතීන්ද්‍රියයි. භාවනා කිරීම වශයෙන් වඩාගන්නාලද බලවත්තුූ සමාධිය. සමාදීන්ද්‍රියයි. දියුණතිුණු වූ ප්‍රඥාවම ප්‍රඥා ඉන්ද්‍රියයි. මේ ඉන්ද්‍රයන් නොවඩා දුබල වූ ඉන්ද්‍රයන් කරනකොට යෝගාවචරයකුට මාර්ග අධිගමනය නොකළ හැකිය. ඉන්ද්‍රිය වැඩීමද සම වනසේ කළ යුත්තකි. ඉන්ද්‍රයන්කෙන් එකක් අධිකව වැඩීම වුවහොත් එපමටට නොවවැඩුුණු අන්න්‍ය ඉන්ද්‍රියෝ ඒ සන්තාානයෙන් අධිකව වැඩීගිය ඉන්ද්‍රයන් හා තමා අයත්කෘත්‍යය සිදු කිරීමට සමත් නොවෙති. එක් ඉන්ද්‍රියයකට වුවද අයත්කෘත්තිය මැනවින් සිදු නොවතහොත් ලෝකෝත්තර මාර්ගය නූපදී. එබැවින් යම් ඉන්ද්‍රයක් අධිකව වැඩුනොහොත් ඒ ඉන්ද්‍රිය වැඩිනසේ මෙනෙහි කළ ආකාරයෙන් ධර්මයන් මෙනෙහි කිරීම නවත්වා ඒ ඉන්ද්‍රිය පිරිහෙන්නට හැරිය යුතුය. විශේෂයෙන්ම යෝගාව්චරයකුට සද්ධීඉන්ද්‍රිය ප්‍රඥයින්ද්‍රිය දෙදනාගේද වීර ඉන්ද්‍රිය සමාධීන්ද්‍රියද දෙනාගේ ද සමතාව තිබිය යුතුය ඒවායින් එකක බලය අධික වන කල්හි අනෙක් ඉන්ද්‍රීිය තමා අයත් කෘත්ති සිදු කිරීමට අසමත්වන බැවිනි. බස ලෝකෝත්තර මාර්ගය කරා ගමන් කරන යෝගාවචරයාගේ ගමනට බාධ කරන යෝගාවචරයාගේ ගමන් මාර්ගයේ සරසර සිටිනා යෝගාවචරයා පසු බස්වන ප්‍රතිපක්ෂ ධර්මයනට නොමැඩලිය හැකි පමණට ශක්ති සම්පූර්ණ වූ ප්‍රතිපක්ෂ ධර්මයන් පලවා හැරීමට ශක්තිමත්තුූ යෝගාවචරයා සම්බෝධියයට පමුණු වන්නා වූ ධර්මයෝ බලනම් වෙති. සද්ධ බලය සති බලය වීර්ය බලය, සමාධි බලය ප්‍රඥා බලයයි. බලධර්මයෝ පස් දෙනෙකි. අශ්‍රද්ධාවෙන් නොසැලවිය හැකිීවන සැටියට වඩනලද ශ්‍රද්ධාව සද්දාා බලයයි. අලෙස බැවින් නොසලවිය හැකිවන සැටියට වඩන ලද වීරය. බලයි මුලාවන බැවින් නොසලවිය හැකිවන පරිදි බලවත් කරන ලද සිහිය සති බලයයි අෞදධත්තයෙන් මැඩලිය නොහැන පමණට දියුණු කළ සමාධිය සමාධි බලයයි අවිද්‍යාවට මැඩලිය නොහැන පමණට දියුණු තියුණු කළ ප්‍රඥාව ප්‍රඥා බලයයි. බෝද්‍යංග සත ආර්ය ශ්‍රාවකතෙමේ ලෝකෝත්තර මාර්ගක්ෂණයෙහිදී සත්‍යයා නැමිද්ද අෞද්ධත්්‍යයදී උපද්‍රවට ප්‍රතිපක්ෂ වූ යම්ධර්ම සාමග්‍රියක් කරනකොට චතුරාර්ය සත්‍යයන් ප්‍රතිවේද කෙරේද ඒ ධර්ම සාමග්‍රයට බෝධිය යැයි කියනු ලැබේ. එට අයත් වූ එහි අවයව වූධර්මයෝ බෝධ්‍යාග නම් වෙති. සති සම්බෝජ්ජගය ධම්ම විචේ සම්බෝජ්ජංගය විරිය සම්බෝජ්ජංගය පීති සම්බෝජ්ජගය පස් අද්ධි සම්බෝජ්ජංගය සමාධි සම්බෝජ්ජංගය උපේක්කා සම්බෝජ්ජංගයයි බෝධ්‍යංගයෝ සද්ධෙනකි සතිපට්ටාන සතිබල සතිඉන්ද්‍රිය සම්මාසතියන මේ නම්වලින් කියවෙන වඩන ලදසිහය සති සම්බෝජ්ජංගයයි ප්්‍යේන්ද්‍රිය ප්‍රඥ්ඥාබලය වීමමාන්ස ඉද්ධිපාද සම්මාධිට්ටි මක්ගංගයන නම්වලින් කියවෙන භාවනා කිරීමෙන් දියුණුතියුණු කළ ප්‍රඥාව ධම්ම විචය සම්බෝජ්ජංගයයි සම්මප්පදාන වීර් ඉද්දිිපාද වීර ඉන්ද්‍රිය වීර බල. සම්මාවායාම මක්ගංග යනනම්වලින් කියවෙන වීරිය වීරය සම්පෝජ්ජංගයයි. සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණයන් මැනවින් වැටහමෙන් වන්නා ඕ විදර්ශනාචිත්ත සම්ප්‍රයුක්ත ප්‍රීතිය ප්‍රීති සම්පෝජ්ජංගයයි. පලේශදාහයනිවා විදර්ශනාචිත්ත සහ තත් සම්ප්‍රයුක්ත. සියන් සංසිිඳුවන ශාන්ත ශීතල භාවයට පමුණුවන කායචිත්ත පස් අද්ධි චෛතසිකියෝද දෙනා පස් අද්ධි සම්පෝජ්ජංගයයි. සමාධීන්ද්‍රිය සමාධි බල සම්මා සමාධිමක් ගංගයන නම්වලින් කියවෙන සමාදිය සමාධි සම්පෝජ්ජංගයයි සතිආදී බෝධ්‍යයංග සය එකට එකත්. බලවත් වන්නට හෝ දුබලවන්නට හෝ නොදී සමොව පවත්නා වූ ධර්මය උපෙක්කා සම්බෝජ්ජංගයයි. මාර්ගංගයෝ අට දෙෙන. යම් ධර්ම සමූහයක් කරනකොට ආර්ශ්්‍රාවක තෙමේ මතුනූපදනා පරිත්තෙන් කෙලෙසුන්නසා සසරීන් එතරෙවී නිවනටයේද ඒ ධර්ම සමෝහය. මාර්ගයද සෝවාන් මාර්ගයය සකෘදාගාමී මාර්ගයය අනාගාමී මාර්ගය අරහත් මාර්ගයයි සතරවැදරුම් වේ ඒමාර්ගයාගේ අගයෝ සම්මාදි්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මා කම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මා සති, සම්මා සමාධියයි අට දෙනෙක් වෙති. වීමන්ස ඉද්දිපාද, ප්ඥාඉන්ද්‍රිය, ප්ඥාබල, දම්ම විචේ සම්බුජ්ජන්ගේ යන නම්වලින් කියනලද ප්‍රඥාව සම්මාදිට්ටියයි. විතර්ග චෛතසිකය සම්මා සංකප්පයයි, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා ආජීව යනතුන චෛතසියෝය සම්මප ප්‍රදානාදී නම්වලින් දැක්කු වීර්ය සම්මාවායාමයයි සතිපට්ඨානාදී නම්වලින් දැක්කුණු සතිය සම්මාසතියයි චිත්තේ කාග්‍රතාවය සම්මා සමාධයයි රේනුකානයේ චන්දවිමල මහානාක ස්තවීර පාදයන් වහන්සේ විසින් සම්පාධිත විදර්ශනාභාවනා ක්‍රමය සබ්බී සත්තාචභූතාච හිතාච අහිතාචමයි අනුමෝදිත්වා ඉමන්පු්ຍං පාපුනන්තු සිවම්පද